දැනලා පෙරරු අටයි විනාඩි 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. දැන් අපි ධර්මානුශාසනාවට සවන් දෙමු. මැදින්පුර පසළොස්වක පොහෝදා ආගමික වැඩසටහන විසුරුවා හරින්නේ මාතර තෙලිජ්ජවිල කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ සිටයි. එහි සිට ධර්මානුශාසනාව අවබෝධ ගැනීම සඳහා අප දැන් මයික්‍රොෆෝන යොමු කරනවා හෙන්රි සෙන්වරත්න, බද්‍රජ් සෞම්‍ය කුමාර ඔබට. සාදෝ සාදෝ සාදෝ. ස්වදේශීය සේවා සම්බන්තා මැදිරේ සිට සුධර්මා කුලතුංග ඔබත්, වෙළඳ සෙවේ අපේ හිතවතුන් සුළු දෙනාත් සම්බන්ධතාවය ගොඩනගාගෙන සිටින මේ මොහොතේදී මාතර තෙලිජ්ජවිල කහවිල්ගොඩ මේ පුරාණ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියේ සිට අප මාතර දිස්ත්‍රික්කයේ වැලිගම කෝරළේ මාලිම්බෙට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇල්ගිරි ග්‍රාමයේ පිහිටි කහවිල්ගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියේ සිට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නට කැමැති. අපේ වෙබ් අඩවිය www.slbc.lk, ඒ වගේම අපේ අන්තර්ජාල ජංගම දුරකණේ දුවම ඔස්සේ ලෝකේ පුරාම අප වසන සිරු දිනාටමත් පින් සිතින් යුතුව අප මෙතෙන් සිට ආරාධනා කර සිටිනවා මේ පුණ්‍ය භූමියේ සිට පුරාණ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියේ සිට විසුරුවා හරින පූජා සදහා වන්දනාව සමග සම්බන්ධ වන්නට. කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පුණ්‍ය භූමියක්. මේ පුණ්‍ය භූමිය 10 වෙනි සියවසට අයත් විහාරස්ථානයක් විදිහටයි සැලකෙන්නේ. 4 වන පරාක්‍රමබාහු රජතුමන්ගේ පාලන සමය දක්වා විහිද පැතිර යන පුණ්‍ය භූමියක්. මේ පුණ්‍ය භූමිය සුඳුරු පරිසරයක නිර්මාණය වී තිබෙන ගමේ විහාරස්ථානයක් විදිහට අපට හඳුන්වා දීමේ හැකියාව ලැබෙන පුණ්‍ය භූමිය. මාතර අකුරැස්ස මාර්ගයේ කිලෝමීටර 16ක් පමණ පැමිණ මංවැල්ල මන්සන්දීන් වම්පසට හැරී මීටර 500ක් පැමිණ පැමිණීමෙන් අනතුරුව මේ විහාරස්ථානය අපට හමු වෙනවා. ඒ වගේම වැලිගම අකුරැස්ස මාර්ගයෙන්, වගේම ගාල් අකුරැස්ස මාර්ගයෙන් අමලගොඩ මන්සන්දීන් දකුණට හැරිලත් මේ පුණ්‍ය භූමියට එන්නට පුළුවන්. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඔස්සේ ගොඩගම සිට කිලෝමීටර 10ක් පමණ, උඩුකාවෙන් කිලෝමීටර 6ක් පමණ, මදුව සිට කිලෝමීටර 14ක් පමණ පැමිණීමෙන් මේ ඓතිහාසික රමණීය පුණ්‍ය භූමිය අපට හමු වෙනවා. ගමේ මැද පිහිටි පුණ්‍ය භූමියක්. වටේම විහාරස්ථානය කේන්ද්‍ර කරගත් ගම පිහිටා තිබෙනවා. ඒ වගේම වෙල්යායේ සුඳුරු පරිසරය අපට මේ විහාරස්ථානයේ පෞරාණික ධර්මශාලාව තුල සිට හරි අපූර්වට දිස්වන්නේ. 10 වන සියවසේ සිටම මේ දක්වාම මේ විහාරස්ථානයේ විවිධ සංසිද්ධීන් ගණනාවකට මුල්ුණ පුණ්‍ය භූමියක් විදිහට අපට හඳුනා දෙන්නට පුළුවන්. ඒ අතීත කතාව වර්තමානයේ සමග ගලපද්දී ඉන් අනතුරුව මේ විහාරස්ථානයේ වටා කේන්ද්‍රගත වූ සමාජ වපසරියත් එක්ක වර්තමාන වත්මන් විහාරාධිපති ස්වාමීන්ද්‍රණන් වහන්සේ බොහොම ගෞරවණීයව සිහිපත් කරන්නට යෙදුණා. උන්වහන්සේගේ අදහසක් අනුව අපූර්ව නිර්මාණයක් වර්තමානයේදී මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් ඉටු කෙරෙනවා. අපේ වත්මන් විහාරාධිපති ස්වාමීන්ද්‍රණන් වහන්සේ මාතර දිස්ත්‍රික්කයේ ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ සමස් ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ විධායක සභික, ඒ වගේම මාතර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී, පරිවිනාධිපති දර්ශනපති ප්‍රවීණ ආචාර්ය, පූජනීය පරදුව ජිනරතන නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. උන්වහන්සේට සංකල්පයක් ඇති වෙනවා මේ ඉතිහාසයේ මුලුල්ල ජාතික වශයෙන් වැදගත්කමක් සහිත ස්ථානයක් බවට පරිවර්තනය කරන්නට මේ පුණ්‍ය භූමිය. අපේ ලිඛිත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ වසර 2500ක් පමණ වුණාට එතින් එහාට ගිය වසර 108ක පමණ ඉතිහාසයක් ශ්‍රී ලාංකීය අභිමානවත් ජාතියට තිබෙන වගයි අපේ විහාරාධිපති ස්වාමීන්ද්‍රණන් වහන්සේ සිහිපත් කළේ. ඒ සිහිපත් කිරීමත් එක්ක උන්වහන්සේට අවශ්‍යතාවයක් ඇති වෙනවා මේ දීර්ඝ ඉතිහාසය වර්තමානයේ රට නිදහස් කරගත් මොහොත දක්වා වූ ක්‍රියාවලිය, නැතිනම් මේ යුද්ධය පැවති සමය දක්වා වූ ක්‍රියාවලිය දක්වා ඉතිහාස කතාව ප්‍රතිනිර්මාණය කරමින් අපූරු නිර්මාණ එකතුවක් මේ භූමිය තුළ දක්වන්නට අවස්ථාව සලසා දීමට. සුගන්ධයම සූණු, එහි සුවඳ දැනෙන, ඒ වගේම එහි අපූර්වත්වය රුවෙන් දැනෙන අපූරු නිර්මාණ එකතුවක් කරන්නට තුමා උන්වහන්සේ කල්පනා කරනවා. ඒ අනුවයි මේ පුණ්‍ය භූමිය ජාතික අනන්‍යතාව පිළිබිඹුවන ශ්‍රී ලාංකීය ජාති ඉතිහාසයේ කියාපාන ජාතික උරුම සංකල්ප කෞතුකාගාරය
ජාතික උරුම වෙන සංකල්ප කෞතුකාගාරය බිහි කරන්නටුන් වහන්සේ මූලික වන්නේ. එහි පළමු පියවර 2002 ආරම්භ කරන්නට යෙදුණ වත්මන් අග්‍රාමාත්‍යතුමන්ගේ මැදිහත් වීමත් එක්ක මහින්ද රාජපක්ෂ මහතුමන්ගේ සහභාගීත්වය ඇතිව 2002 වර්ෂයේදී ඉන් අනතුරුව මේ ගිවි ගිය කාල පරිච්ඡේදයේ තුල අඩු වැඩි වශයෙන් මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් මේ නිර්මාණ කටයුතු සිදු කරන්නට යෙදුණා. දැන් එහි තවත් පරිච්ඡේදයක ආරම්භයක් විදිහට අපි විහාරාධිපති ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා මේ සංකල්ප කෞතුකාගාරයේ බිහිවීම. ඉතින් ඒ දවස පටන් මේ ගිවි ගිය සෑම දිනයක්ම උන්වහන්සේ විහිස මහන්සි වන්නේ ගමේ සිළු දිනාම එකතු කරගෙන ජාතියට වැදගත් වන සිංහල පරපුරේ ආරම්භය පිළිබඳව කියාපාන මේ සංකල්ප කෞතුකාගාරය බිහි කරන්නට. එයත් ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙනවා. අද මේ පුණ්‍ය කර්මය සජීව ලෙස ඔබ වෙත විසිරුවා හරිනට සමත් වීම. ඒ වගේම මේ විහාරස්ථානයේ වත්මන් පුනරුදේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඇල්ගිරිය කහවිල්ගුල පුරාණ රජ මහා විහාරය ඇතුළු විහාරගණී විහාරාධිපති මහෝපාද්‍යය කර්ම වාගාචාර්ය සද්ධර්ම වාගීශ්වර සද්ධර්ම වාගීශ්වර ආචාර්ය අතිපූජ්‍ය හොරගොඩ ගුණරත්න මහා ස්වාමීන්ද්‍රණන් වහන්සේගේ 27 වන ගුණ සමරුව නිමිති කරගෙන උන්වහන්සේට පින්පෙත් අනුමෝදන් කිරීමත් විහාරගණී අපවත් විදාදාල සිළු මහා සංඝ රත්නයේට පින් අනුමෝදන් කිරීමත් සතර පෙරුවේ මහා දායක කාරකාදීන්ට පින් අනුමෝදන් කිරීම සුජිවතු සින්න සිළු දිනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පුණ්‍ය කර්මයේ ප්‍රධාන බලාපොරොත්තුවක් බවට පත්වෙනවා. විහාරාධිපති ස්වාමීන්ද්‍රණන් වහන්සේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන තවත් සමාජ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී මහින්ද පිරිවෙන, ශ්‍රී රාහුල ධර්ම විද්‍යාලය, ශ්‍රී රාහුල නැනසල, අමත නිදහස් වෛද්‍ය මධ්‍යස්ථානය, පුණ්‍යග්‍රාම සමිති, ප්‍රජාශාලා මේ සීළු වැඩසටහන් මේ ගම කේන්ද්‍ර කරගෙන විහාරස්ථානයේ මූලිකත්වයෙන් අපි විහාරාධිපති ස්වාමීන්ද්‍රණන් වහන්සේ සිදු කරන්නේ. අද සන්ධ්‍යාවේ මේ නිදහස් සෞඛ්‍ය සේවයක අවශ්‍යතාව තීරුම් ගනිමින් අමත නිදහස් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කරන්නට නව ශාලාවක් නව ගොඩනැගිල්ලක් බවට පරිවර්තනය කර ගැනීමෙන් විවෘත කරන්නටත් බලාපොරොත්තු වෙන වගේ අපේ ස්වාමින්ද්‍රණන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. මේ සියල්ල අද දවස මුළුල්ලේ මෙහෙම සිදුවෙද්දී අප දැන් තැන්පත්ව සිටින්නේ උදෑසන ධර්මදේශනාව සඳහා සවන් යොමු කරන්නට. අද අපි විහාරාධිපති ස්වාමින්ද්‍රණන් වහන්සේගේ ඇරයුමින් අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව වැඩම කර සිටින යතිවරයාණන් වහන්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය බිලියත්ත මුදරවාන ශ්‍රී සරණංකර පිරිවෙන් අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍යපාද මොරකන්දේගොඩ අරියවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේ අපි සාදුකාරයක් පවත්වමින් පාදාභිවන්දනින් යුතුව අපි උන්වහන්සේව පිළිගනිමු. සාදු සාදු සා අපි පාදාභිවන්දනින් යුතුව කථිකාචාර්ය ආචාර්ය මොරකන්දේගොඩ අරියවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේට ඇරයුමු කර සිටිනවා අපට දහම් බිඳක් දිසාව දාරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. පින්නතුනි, අටසිල් සමාදන් උණු පින්නතුන් හැර අනිකුත් පින්නතුන් පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තුතියං පි සංඝං සරණං තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. දානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදි
සමාධයාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාධයාමි අතිඤ්ඤාදානා වේරමණී සික්ඛාපදං සමාධයාමි අතිඤ්ඤාදානා වේරමණී සික්ඛාපදං සමාධයාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාධයාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාධයාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාධයාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාධයාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාධයාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාධයාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උත්තානවතු සතිමතු සුචිකම්මස්ස නිසංමකාරිනෝ සංඤතස්ස ච ධම්ම ජීවිතෝ අපමත්තස්ස යසෝ භිවද්ධති තී සාදු 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 විහාරස්ථානයේ වැඩ ඉන්න අති ගෞරවාර්හ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාකාමී බෞද්ධ පිඹතුනි මේ උතුම් වූ මැදින් පුන් පොහෝ දවසේ මේ පිඹත් සෑම දිනම සූදානම් වන්නේ සාන්තනායක මාමෑණී ලෝතුරා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරව දාරණට ඊදුණු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කළා මදක් ශ්‍රවණය කළා තමන්ගේ සිත් සතන් සනසා ගැනීමටයි ප්‍රථමයෙන්ම ධර්ම දේශනාවේ මාතෘකා පාඨයේ විග්‍රහ කළ යුතු වෙනවා අර්ථය සරල සුගම අර්ථය උට්ටානවතු උත්සාහයෙන් යුක්ත සතිමතු සිහි කල්පනාවෙන් යුක්ත සුචිකම්ම පිරිසිදු කටයුතු ඇති නිසම්ම කාරණෝ විමසා බලා කටයුතු කරන සංයතස්සච සංසුන්කමින් යුතු ධම්ම ජීවිනෝ ධර්මානුකූල ජීවිතයක් ගත කරන අප්‍රමත්තස්ස අප්‍රමාදී තැනැත්තාගේ කම්මැලි නැති තැනැත්තාගේ යසෝ අභිවර්ධති යසස කීර්තිය වෙසෙසින් වර්ධනය වෙනවා කියන එකයි මේ ගාථාවේ තේරුම. ඒ ගාථාවට අනුරූපී වූ ධර්මකාරණා විග්‍රහ කරන්නට පෙර ආතුව ධර්මදේශකයන්න් වහන්සේ නමකගේ යුතුයකමක් තියෙනවා බණහන පින්වත් පිරිසට ධර්ම අවවාදයක් දීම. ඒ වගේ මේ පින්කමේ අරමුණ පිළිබඳව යම් වචන සල්පයක් මතක් කිරීම. ධර්ම අවවාදයේ විදියට හිතන්න ඔයත් බණ අහලා නොහුරු නොපුරුදු අය නෙමෙයි හොඳට පුරුදුයි. ලංකාවේ බෞද්ධයෝ ඉතාම ප්‍රාමාණිකයෝ තමයි බණ අහන්න. නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කරන රටක් තමයි මේක. අර පැරණි පඬිවරයෙකුත් කියනවා ඉතින් ධර්මදේශකයන් වහන්සේ මොනවා කරන්නද කට්ටිය බණ අහන්නේ නැත්තම් කියලා. කිංකරිෂ්‍යන්ති වක්තාර ශ්‍රෝත්‍රා යත්‍ර නවිද්‍යති නග්නහ කපනකේ දේශී රජකහ කිංකරිෂ්‍යති කියලයි ඒ පඬිවරයා මතක් කළේ.
ශ්‍රාවකයෝ අහන්නේ නැත්තම් දේශකයාණන් වහන්සේලා මොනව කරන්නද? හොඳ උදාහරණයකුත් කියනවා, නිගණ්ඨයෝ ඉන්න රටේ, ඒ කියන්නේ රෙදි අඳින්නේ නැති මිනිස්සු ඉන්න රටේ ලොණ්ඩර තිබිලා වැඩක් නැතිලු. රෙදි හොදන මධ්‍යස්ථාන තියෙන්න ඕන රෙදි අඳින්න මිනිස්සු ඉන්න රටක. ඒ වගේ බණ අහන්නේ නැත්තම් කවුරු හරි දේශකයෝ මොනව කරන්නද? මේත් ඔහෙම නෙවෙයි, හොඳට ධර්ම ශ්‍රවණය කරන සතර පෙරේ දායක දායිකාවන්, ඒ වගේම දහම් පාසලේ ආචාර මණ්ඩලය, දරුවන් আদি සෑම දිනාම මේ උතුම් වූ පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතර ධර්ම දේශනාවක ප්‍රතිඵල දෙකක් පිළිබඳව සඳහන් වෙනවා ධර්ම ග්‍රන්ථවල. ප්‍රධාන ප්‍රතිඵල දෙකක් අවශේෂ ප්‍රතිඵල වලට අමතරව, ඒ තමයි අසුතං සාවෙන්ති සුතං පරියෝදපෙන්ති කියලා සඳහන් කරන්නේ. අපි කවදාවත් අහලා නැති ධර්ම කාරණා ශ්‍රවණය කරන්න ඉඩක් ලැබෙනවලු බණහන් කොට. සමහර ධර්ම කාරණා අපි කවදාවත් අහලා නැහැ. දැන් මම මුලින් කියපු ශ්ලෝකය ධර්ම කාරණාවක්ම නෙවෙයි, කවදාවත් අහලා තිබුණේ නැහනේ. අන්න ඒ වගේ අපි නොදන්නා ධර්ම කාරණා රාශියක් ධර්ම දේශනාවේදී අහන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි සුතං පරියෝදපෙන්ති, අහලා මතකයේ තිබුණු ධර්ම කාරණා කලක් යනකොට අමතක වෙනවා. ඒ අමතක වෙච්ච ධර්ම කාරණා නැවත මතකයට නගා ගැනීමත් ධර්ම දේශනාවේ තවත් ප්‍රතිඵලයක්. අසජ්ජාය මලාමන්තා කියලා සඳහන් කරනවා, සජ්ජායනා නොකරනකොට, කියවන්නේ නැති වෙනකොට මල බැඳෙනවලු, අමතක වෙලා යනවලු. ඒතර අපේ ජීවිතේ අපි පුංචි කාලේ ඉගෙනගත්ත ධර්ම කාරණා දැන් මතක නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය ඇහුවොත් කවුරුත් කියයි. හැබැයි ඊළඟට මතක් කළොතින් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවන්ට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ බෙදලා දක්වන්නේ කිව්වොත් ඔන්න මතක නැහැ. පුංචි කාලේ ඉගෙනගත්ත මතකයි, දැන් ඒක මතක වෙලා ගිහිල්ලා. අන්න එතකොට නිතර කියවන්නේ නැති වෙනකොට අපේ මතකයෙන් ධර්ම කාරණා ගිලිහෙනවා. අර සිංහල අතර කියමනක් තියෙනවා, මේ ගෙදර තියෙන බණ පොතයි පන්සලේ තියෙන ආයුධය දෙකම එක සමානලු. ගෙදර තියෙන බණ පොතත් විතර පාවිච්චි වෙන්නේ නැහැ. ඒක පාවිච්චි වෙනවා නම් පාවිච්චි වෙන්නේ ඔන පොයේ දවසට අරගෙන දූලි පිහ දාලා මකුළු දැල් කඩලා ගන්නවා. ගෙදර තියෙන බණ පොත. ඒ වගේම පන්සලේ තියෙන ආයුධෙත් එහෙමයි. පන්සලේ ආයුධය එච්චර පාවිච්චි වෙන්නේ නැහැ. ඒක ගාප්පවල උපමට්ටම් කරලා මෝහත් කරලා තියන්න කෙනෙකුත් නැහැ. වැඩි උමනාවකුත් නැහැ. පන්සලේ තියෙන බණ පොත ගෙදර තියෙන බණ පොතට වඩා පාවිච්චි වෙනවා. ඒ වගේම ගෙදර තියෙන ආයුධය නිතරම උපවට්ටම් කරලා ගාප්පවලා මෝහත් කරලා තියෙනවා. නිතර ප්‍රයෝජනෙට ගන්න නිසා. එහෙනම් අපි ජීවිතයේදී ධර්මය කියන එක ලං කරගත යුතුයි ජීවිතය සමග. ඒ නිසා අසුතං සාවෙන්ති නොඇසූ ධර්ම කාරණා ශ්‍රවණය කරමු. සුතං පරියෝදපෙන්ති මතකයේ තිබිලා දැන් අමතක වෙලා ගියපු ධර්ම කාරණා නැවත මතකයට නගා ගන්නමු අද වගේ උතුම් පොහොය දවසක. ඒ කාරණා දෙක තමයි ධර්ම දේශනාවක ප්‍රමුඛතම ප්‍රතිඵල දෙක. ඊට පස්සේ අද පින්කම් පිළිබඳව අපේ නිවේදක මහත්මා ඉතාම හොඳින් මූලික විස්තරය ඉදිරිපත් කළා. ධර්ම සාකච්ඡාවේදීත් අපිට ඒ කාරණාවන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ විහාරස්ථානයේ සුවිශේෂ විහාරස්ථානයක් විදියට, ඒ වගේම මේ පන්සලේ ගෞරවාර්හ ලොකු හාමුදුරන් වහන්සේ, අපගේ කල්යාණ මිත්‍ර පරදෝ ජිනරතන හාමුදුරුව, මාතර දිස්ත්‍රික්කයේ ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකම් හාමුදුරුව, උන්වහන්සේ මහා උත්සාහයක් දරමින් මේ විහාරස්ථානය ගොඩනගන්න කටයුතු කරන හාමුදුරන් වහන්සේ නමක්. රටේ සමාජයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන ගමම්ම, ජාතික මට්ටමේ කාර්යයන්ට සම්බන්ධ වෙන ගමම්ම, උන්වහන්සේ තමගේ විහාරස්ථානය සහ දායක දායිකාවන් අමතක කළේ. බොහෝ අවස්ථාවලදී අපි දකින්නේ ජාතික මට්ටමේ කාර්යයන්ට සම්බන්ධ වන හාමුදුරන් වහන්සේලාගේ පන්සල්වල පෝයට 7-8 දෙනෙක්වත් නැහැ. මොකද ඒත් බණ කියන හැරෙන්න අනිත් ඔක්කොම කරනවා. තමගේ දායකයන්ගේ යුතුකම්ට කිටු කරන්නේ. අපි හාමුදුරන් වහන්සේ ජාතික මට්ටමේ කාර්යයන් කරන ගමන්ම තමගේ දායක දායිකාවන්ගේ දහම් පාසලේ පිරිවෙනේ ප්‍රදේශයේ හැම කාර්යයක් සම්බන්ධයෙන්ම වගකීමකින් වගවීමකින් යුක්තව වැඩ කරනවා. ඒ වගේම තමන්ගේ ගුරුදේවයාණන් වහන්සේට, හොරගොඩ ගුණරත්න ලොකු හාමුදුරන් වහන්සේට, මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට, ඊටත් වඩා ගුණානුස්මරණය කිරීමට අද දවසේ යොදාගෙන තියෙනවා.
එනිසා ඒකත් ඉතාම වැදගත් කෘතගුණ දැක්වීමේ, කෙලෙහි ගුණ දැක්වීමේ යුතුකමක් පවත්වන දිනයක් විදියට. මේ ගමේ දායක දායකාවන්ට මහා සේවාවක් කරපු හාමුදුරන් වහන්සේ නමක් මීට අවුරුදු 27කට පෙර ආතුවයි උන්වහන්සේ අපාතයෙන් අපවත් වුණේ. උන්වහන්සේගේ ගුණානුස්මරණය කිරීමත් අද දවසට දාගෙන තියෙනවා. ඒ වගේම අද පොහෝ දවස පිළිබඳව වචනයක් මතක් කළෝතින් අතිශය වැදගත් පුන් පොහෝ දවසක් කාරණා කීපයක් නිසා. එකක් තමයි බුදුපියාණන් වහන්සේ තමාගේ ජන්ම භූමියට, එහෙම නැත්නම් කිඹුල්වත්පුර නුවරට තමාගේ පියාණන් දැකීමට, ඥාතීන් දැකීමට අද වගේ දවසක තමයි ගමන් කරන්නේ, වැඩමවන්නේ. ඒ වගේම මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු පිරිසට ධර්මදේශනා කරන්නෙත් අද වගේ දවසක. යසෝදරාව ආදී පින්වත් පිරිස් හමු වෙලා ධර්මදේශනා පවත්වන්නෙත් මේ වගේ දවසක. නන්ද කුමාරයා, රාහුල කුමාරයා ආදී මහාන කරගැනීමේ කාර්යයට සම්බන්ධ වෙන්නෙත් මෙන්න මේ වගේ මැදින් පුන් පොහොව දවසක. ඒ සියල්ලම අභිබවා මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු පිරිස භික්ෂුණීන් 500ක් ප්‍රව්‍රජ්ජාභාවය ලැබීමට, පැවිදිකම ලැබීම සඳහා අද වගේ දවසක තමයි ගමන් ආරම්භ කරන්නේ. ඒ කාර්යය සාර්ථක වෙන්නේ අද වගේ දවසක. ඒ නිසා ඊයට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා දිනයක් බවට පත් කරගන්න, කාන්තාවන්ගේ විමුක්තිය සම්බන්ධ දිනයක් බවට පත් කරගන්න ඉතා අපූර්වවට ගැළපිච්ච දවසක තමයි මේ පුන් පොහොව දවසත් යෙදලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණා ටික මම ඉතාම කෙටියෙන් මතක් කළේ වෙලාවේ හැටියට ඔයත්තන්ට දවස ගැන වැටහීමක් ලබා දෙන්න. ඊළඟ පිටුතුනේ අපි ධර්මදේශනාවේ මාතෘකා පාඨයේ පැත්තට හැරෙමු. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝබිවණ්ඩති. බුදුපියාණන් වහන්සේගේ ධර්මදේශනා පවත්වන්න හේතු කාරණාවන් තිබුණා. උන්වහන්සේ කිතිදු දේශනාවක් හේතුවක් නැතුව දේශනා කළේ නැහැ. ආරාධනාවක් තිබුණා බොහෝ වෙලාවට. ප්‍රථමයෙන්ම ධර්ම දේශනා කරන්නත් උන්වහන්සේට ආරාධනාවක් ලැබුණා. ඒ දේශනාවට අනුව දේශනා පැවැත්තුවා. මෙන්න මේ සියලු දේශනාවන් කොටස් හතරකට බෙදලා තියෙනවා ධර්මයේ සඳහන් වන සියලුම සූත්‍ර දේශනාවන්. අත්තජ්ජාසේ ධර්ම දේශනා, පරජ්ජාසේ ධර්ම දේශනා, පුච්චාවසික ධර්ම දේශනා, අට්ටුප්පත්තික ධර්ම දේශනා කියලා. තමාගේම කැමැත්ත මත බුදුපියාණන් වහන්සේ යම් ධර්මදේශනාවක් පැවැත්වුවා නම් ඒකට කියන්නේ අත්ත අජ්ජාස ධර්මදේශනා, තමාගේ රුචිකත්වයේ මත පැවැත්වුවා වූ ධර්මදේශනා. ධර්මසභා මණ්ඩපයේ කට්ටිය රැස් වෙලා ඉන්නවා. ඒ ඇත්තෝ කල්පනා කරනවා අද බුදුහාමුදුරුවෝ ප්‍රඥාපාරමිතාව ගැන බණ ටිකක් කිව්වොත් හොඳයි. එහෙම නැත්නම් සීලය ගැන, භාවනාව ගැන බණ ටිකක් කිව්වොත් හොඳයි. ආන්නේ සිතුවිල්ල දැනගෙන බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා. ඒකට අපි කියනවා පරජ්ජාසය ධර්ම දේශනා, අනිකාගේ අදහස දැනගෙන ධර්ම දේශනා කිරීම. තුන්වෙනි වර්ගයේ තමයි පුච්ඡාවසික. කවුරු හරි ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මංගල කාරණා කියන්නේ මොනවද? අන්න 38ක් මංගල කාරණා සහිත මංගල සූත්‍රය දේශනා කළා. ස්වාමීනි මේ පරාභවයට හේතු මොනවද? අන්න පරාභව සූත්‍රය දේශනා කළා. ස්වාමීනි සදිසා කියන්නේ මොනවද? අන්න සිගාලෝවාද සූත්‍රය දේශනා කළා. අනේ අහපු ප්‍රශ්නයකට, විමසපු ප්‍රශ්නයකට උත්තරයක් විදියට කරන්න ආව දේශනාවට කියන්නේ පුච්ඡාවසික ධර්ම දේශනා කියලා. අවසාන වර්ගයේ තමයි අට්ටුප්පත්තික ධර්ම දේශනා. යම් සිදුවීමක් සමාජයේ සිදු වෙනවා, එක්කෝ භික්ෂු ශාසනය තුල, එහෙම නැත්නම් දායක ප්‍රජාව අතර, එහෙම නැත්නම් ඒ කාලේ සමාජයේ, ඒ සිදුවීම මුල් කරගෙන, ඒ සිදුවීම අලලා බුදුහාමුදුරුව දේශනාවක් පවත්වනවා. ඔය ඇත්තෝ මේ ආත්ම භාවිතරක් නෙවෙයි ඔහොම කළේ, ගිය ආත්ම භාවිත් ඔහොමයි ආදී විදියට ඔන්න ජාතක කතා දේශනා කළා අට්ටුප්පත්තිකයි. එහෙම නැත්නම් ධම්මපදයේ ගාථාවන් දේශනා කළා, යම් සිදුවීමක් මුල් කරගෙන ඒ දේශනාව පැවැත්තුවා. ඒතොර මේ ධර්ම දේශනාව, මේ ගාථාව අට්ටුප්පත්තික ධර්ම දේශනා ගණයට වැටෙන්නේ සිදුවීමක් මුල් කරගෙන දේශනා කළා වූ දේශනාවක් විදියට. මොකක්ද ඒ සිදුවීම? ඉතා කෙටියෙන් මා මතක් කරන්නම් ඒ නිදාන කතාව. 40 කෝටියක් ධනය තියෙන සිටුවරයෙක් හිටියා. ඒ සිටු බිරිඳයි සිටු පුත්‍රයයි විතරයි පවුල හිටියේ. මහ විශාල ධනස්කන්ධයක් තිබුණ, මහා මන්දිරයක් තිබිච්ච සිටු පවුලක්.
මේ නගරයේ රෝගයක් පැතිරී ගියා අහිවාතක කියලා. සර්පයන්ගේ වායුවක් නිසා විසක් නිසා හටගන්න රෝගයක්. දැන් මේ කාලේ දකිනවනේ නොඑක ආකාරයේ සත්තුන්ගේ විස හින්දා නොඑක රෝග හටගන්නවනේ. ඒ කාලෙත් එහෙමයි. ඒ රෝගය හටගත්තා මේ කාලේ වගේම තමයි ඊටත් එළිය හපං සනීප කරන්න බෑ. මහරාන්තිකයි. මෙච්චර තාක්ෂණයේ දියුණු වෛද්‍ය විද්‍යාව දියුණු අඟහරු ලෝකෙටත් යන අපිට සමහර රෝග සාම සංසිඳවන්න බෑ. අන්න ඒ වගේ මේ රෝගයත් හැදුනොත් මරණයටපත් වෙනවාමයි. සනීප කරන්න බෑ. කොරෝනා නම් හැදුනම් පස්සේ සනීප කරගන්නත් පුළුවන් ටික දෙනෙක් හරි. මේක එහෙමත් බෑ. අහිවාතක රෝගය. මෙන්න මේ නගරයේ බොහෝ දෙනෙකුට ඒ රෝගය බොහෝ වුණා හැදුනා. අර නගරේ වහරලා දාලා යන්න වුණා කට්ටියට. ඒ කාලෙත් එහෙම කළා. කට්ටිය එක්ක දැන් නගරයෙන් පැනලා යනවා. ලෙඩ වෙච්ච කට්ටිය පැනලා ගියත් වැඩක් නැහැ. කොහොමත් මරණයටපත් වෙනවාමයි. හැදුනේ නැති කට්ටිය වහ වහ නගරයෙන් ඉවත් වෙලා ගියා. මේ අම්මයි තාත්තයි පුංචි පුතාට කතා කළා. අවුරුදු 7ක් 8ක් විතර වයසේදී පුතාට කතා කළා කියනවා, "පුතේ, අපි දැන් අසනීප වෙලා රෝගී බෝ වෙලා අපි මරණයටපත් වෙනවා. අපිට ජීවත් වෙන්න බෑ තව දවස් 7-8කට වඩා." හැබැයි පුතාට තාම හැදිලා නැහැ. කොහේ හරි ඈත පළාතකට ගිහලා ජීවත් වෙලා පස්සේ කාලෙක දෙවිල්ලා මේ මන්දිරය මේ සම්පත් ප්‍රයෝජනට අරගෙන මේ නගරයේ සිටුවරේ බවටපත් වෙන. පුතා කියනවා, "බෑ, අම්මයි තාත්තයි ඇතැරලා මට යන්න බෑ. මං කවදාවත් අම්මයි තාත්තයි නැතුව දවසක්වත් ඉඳලා නැහැ." නැවත නැවතත් මේ පුතාට දෙමාපියන් කියනවා යන්න කියලා ඈත පළාතකට. කැමති උනේ නැහැ. අවසානේ කියනවා, "පුතේ, අපි මිය ගියාම අපිට පින් දෙන්න ඉන්නේ ඔබ විතරයි. මේ මහා වස්තුව නම් කමක් නැහැ කියමු. ඒ හරි හම්බ කරගන්න බැරිය මිනිස්සෙකුට. ඒක කොහොමත් හැමදාම තියෙන දේවල් නෙමෙයිනේ. හැබැයි අපිට ඊළඟ ආත්මභාවයේ සුවපත් කරන්න පිනක් දහමක් කරලා පින් දෙන්න ඉන්නේ ඔබ විතරයි. ඒ විතරක් නෙවෙයි, අපේ වංශපරාව ඔබත් නැති වුණොත් මෙතනින් ඉවරයි. අපේ නම නාම ඉවරයි. ඒ හින්දා අපේ වංශපරාවත් ආරක්ෂා කරගෙන අනාගත මොනුපුරු මිනිපිරියම් බිහි කළා. අපිටත් පින්පෙත් අනුමෝදන් කරවීම සඳහාවත් පුංචි පුතේ මෙතනින් පැනලා ඈත පළාතකට ජීවත් වෙනවා." අනේ එතකොට මේ පුතා තේරුම් ගත්තා තාත්තගේ අම්මගේ අපේක්ෂාව මේ සම්පත් නෙවෙයි. තමාගේ ඊළඟ භවය සාර්ථක කර ගැනීමට, එහෙම නැත්නම් තමාගේ પરම්පරාව ආරක්ෂා කර ගැනීමටයි එතුමන්ලා හිතන්නේ. එනු අම්මට තාත්තට වැඳලා මේ පුංචි පුතා මාලිගයෙන් පැනලා යනවා. ඈත පළාතකට ගිහිල්ලා ජීවත් වුණා. අවුරුදු 7-8ක් ගත වුණා. රෝගිය සංසිඳුණා. මේ අතරුණේක් බවට පත් වන අවුරුදු 16-17ක් ඕන් කට්ටිය දැන් හිමින් සිරුවේ තමගේ ගම්මාන වලට ගෙවල් වලට එන්න පටන් ගත්තා. මේ තරුණයත් ආවා. හැබැයි කවුරුවත් අඳුරන්නේ නැහැ. පුංචිම කාලේ ගමෙන් ගියේ. දැන් තරුණේ උස් මහත් වෙලා දැන් ට්‍රැවල් ඇවිල්ලා කරදර උස් වෙලා අඳුර ගන්න බෑ. මෙයා කල්පනා කරනවා මම මහා මන්දිරයේ පැත්තට යන්න ඕන බලන්න. ගිහල බැලුවකොට සියල්ලම නිර්ූපද්‍රතෝ තියෙනවා. කවුරුවත් හොරකම් කළා කඩල මෙදල නැහැ. කැලේ වැවිලා වැහිලා තියෙනවා. ඇරෙන්න විනාශ වෙලා නැහැ. සියලු දේවල් තැම්පත් කරපු හිමම තියෙනවා. මම කල්පනා කරනවා මම මේ සියලු සම්පත් අරගෙන සිටුවරය වගේ ජීවත් වෙන්න පටන් ගත්තොත් වටපිටා මිනිස්සු මට දෝෂාරෝපණය කරાવી. කොහෙන්ද ආපු මිනිහෙක් අර අහවල් සිටුතුමාගේ ධනය අරන් ජීවත් වෙනවා කවුද දන්නේ නැහැ. මොකද අඳුරන්නේ නැහැ. කිව්වට එකපාරට පිළිගන්නෙත් නැහැ කෙනෙක්. ඒ නිසා නොඑක් දෝෂාරෝපණ අහනවට වැඩිය ඇනුම් බැනුම් අහනවට වැඩිය හොඳයි මට. මගේ අතපය හයියයි. මෙහෙකාර වැඩක් කළා, කුලී වැඩක් කළා මං ජීවත් වෙනවා. එහෙම කියලා මෙහෙකාර කරුවන්ගේ වීතියට, එහෙම නැත්නම් කම්කරු වීතියට ගිහිල්ලා මෙන්න මේ තැනැත්තා රැකියාවක් ඉල්ලනවා. මට ජීවත් වෙන පුංචි රැකියාවක් දෙන්න. එතනයි කියනවා මේ රැකියාව නම් නෑ, හරි අමාරුයි අපි ජීවත් වෙන්නේ. බොහොම අමාරුයි ජොබ් හොයාගන්නක මේ කාලේ. මේ පුළුවන් නම් පුංචි කාර්යයක් දෙන්නම්, රාජකාරියක්, පොඩි වැටපොකුත් ගෙවන්නම්. කැමතිද? මොකද්ද? හවස වෙනකම් වැඩ කළා, හැන්දෑ වෙනකම් වැඩ කළා, ඇවිල්ලා නිදාගත්තම අපිට හොඳට ඉලි වෙනකම් නිින්ද යනවා. උදේ ඇහැරෙන්න ටිකක් අමාරුයි. උදේ පාන්දර ඇවිල්ලා දොරට තට්ටු කළා කතා කරන්න පුළුවන් ද හැම ගෙදරටම ගිහිල්ලා. ඔන්න රැකියාව. උදේ පාන්දර නැගිටලා ගෙදර දොරට තට්ටු කළා කතා කරන්න ඕන. දැන් රාජකාරියට යන්න හොඳයි, කුඹරට යන්න හොඳයි, හේනට යන්න හොඳයි, වෙළඳාමට යන්න හොඳයි, අධ්‍යාපනයට යන්න හොඳයි ආදී විදියට තම තමන්ගේ රාජකාරිය ගැන මතක් කරලා කතා කරන්න පුළුවන් නම් ඔන්න ඔබතුමාට ලැබෙන රැකියාව. අපි ඒකට පුංචි වේතනයක් ගෙවන්න. පොඩි ගේකුත් තියෙනවා, කාමරයක් විතරක් තියෙනවා, ඕකත් දෙන්නම් ඉන්න.
මෙයා කැමති වුණා. දැන් උදේ පාන්දර හැමදාම උදෑසනම නැගිටලා කෑ ගහලා කතා කරනවා කට්ටියට. මේ නිසා මෙයාට නමක් වැටුණා කුම්භ ഘോഷක කියලා. කුම්භ කියලා කියන්නේ නිදාගත්ත කියන එකයි කලගෙඩියටත් කියනවා. ഘോഷක කියන්නේ ഘോഷා කරනවා, ශබ්ද කළා කතා කරනවා. නිදාගත් අයට ශබ්ද නගා කතා කරන නිසා මොහුට කුම්භ ഘോഷක කියන නම වැටුණා. නම් වර්ග තියෙනවා දෙකක්. එකක් ආරෝඪ නම්, එකක් අන්වර්ථ නම්. ආරෝඪ නාමයි අන්වර්ථ නාමයි. ආරෝඪ නාමය කියන්නේ මේ දැන් අපිට තියාපු නම්. පුංචිම කාලේ නම තියාගන්නවා, එයා කවුරු කොයි වගේ වෙනවද කියලා අපි දන්නේ නැහැ. දැන් සුදු මහත්තයා කියලා නම තිබ්බට පස්සේ කළුම කළු පාටයි. තමල්ලාවට වයසක ආච්චි අම්මලාත් ඉන්නවා බීබී ආච්චි කියලා. බීබී ආච්චි වෙන්න බැහැනේ වයස කට්ටිය. පුංචිම කාලේ තියපු නම තාමත් තියෙනවා. කවදාවත් සීල් අරන් නැති වුණාට සීලව තිල ඉන්න පුළුවන්. සීල පාලලා ඉන්නත් පුළුවන්. අර ඒ වගේ ආරූඪ නම් සහ අන්වර්ථ නම්. අන්වර්ථ නම් කියන්නේ වැඩේ හැටියට නම තියෙනවා. මෙයා කුම්භ නිදාගත්ත ඇයට කතා කරනවා, ഘോഷා කරනවා කුම්භ ഘോഷක වුණා. එතකොට අජාත සත්‍රු නූපන්නේම සතුරෙක් වුණා අජාසත්. මට්ට කුණ්ඩලී කුණ්ඩලාභරණයක් කියලා තිබුණා කණේ, කනේ මට්ට කොණ්ඩොල්. කැටයම් මෙහෙම නෑ ඒකේ. එහෙනම් මට්ට කුණ්ඩලී වුණා. සිටුවරයා කෝසිය හරිම මසුරුයි, මච්චරිය කෝසිය වුණා. ඒ වගේ අන්වර්ථ නාම ඒ කාලේ පාවිච්චි කළා. දැන් ඉතින් ඔහොම නමක් වැටෙනව නම් වැටෙන්නේ පාතාල ලෝකේ කට්ටියට විතරනේ නේ, අපිට නෑ. ඒගොල්ලෝ තමයි හරියට වැඩේට අදාළ නමක් දාගන්නේ, කට්ටිය හදාගන්නේ. මෙතුමාට නමක් වැටුණා අන්නර්ථ නාමයක් කරන්නා වූ කාර්යයේ හැටියට කුඹකෝසක. උන්වම හැමදාම උදේ පාන්දර කෑ ගහ ගහ යනකොට දවසක් දා බිම්බිසාර රජතුමා අවදි වෙලා සිරියහන් ගබඩාවට වෙලා ඇඳට වෙලා ඉන්නවා. තාම නැගිටලා එළියට බැස්සේ නැහැ. මිනිමේ කටහඬ ඇහුණා. එතුමාට යම් ශක්තියක් තිබුණා, ශාස්ත්‍රඥානයක් තිබුණා. කෙනෙකුගේ කටහඬ අහලා ඔහුගේ ස්වරූපය ගැන කියන්න. බුද්ධිමතෙක්ද, මෝඩයෙක්ද, ධනවතෙක්ද, එහෙම නැත්නම් දුප්පතෙක්ද, කුලවන්තයෙක්ද, කුලහීනයෙක්ද ආදී විදියට කීමේ හැකියාවක් රජුරන්ට තිබුණා. රජුරෝ කටහඬ අහලා කියනවා, අන්න අර කෑ ගහන මිනිස්සයා, විලාප ගහන මිනිස්සයා බොහෝම ධනවන්තයෙක්. රාජපුරසේ ගිහිල්ලා බිලු වැළවකොට අනේ මේ දුප්පත් මිනිස්සෙක් වැරහැලි රෙදි කෑල්ලකුත් ඇඳගෙන හරිම හිදු ඇවිදිනවා කෑ ගහ ගහ. රජතුමාට කිව්වා, රජතුමනි ධනවතෙක් නම් නෙමේ දුප්පත් මිනිස්සෙක් හිඟන්නේ. රජුරෝ නිහඬ වුණා. තාසතියක් කමර ගිහලා ආයෙත් රජුරෝ එක දවසක් උදෑසන අවදි වෙලා ඉන්න වෙලාවේ අර කටහඬ ආයෙත් ඇහෙනවා. ආයෙත් කිව්වා, ඔය කෑ ගහන මිනිස්සයා මහා ධනවතෙක්. ධනවතෙක්ගේ කටහඬක් තියෙන. මගේ ශාස්ත්‍රය හරිනම් මෙයා ධනවතෙක් වෙන්න ඕන. මාලිගාවෙ ඉඳපු බිසවකි කුමාරිකාවක දෙන්නේ වෙස්සලාගෙන ගියා මේක පරික්ෂා කරන්න. චරපුරුෂ සේවාවේ යෙදුණා. ඉතා ඈත පළාතක ඉඳලා දෙන්නෙක් විදියට ගිහිල්ලා මේ වීතිය කට්ටේ අහනවා, මේ අපිට ඈත ඉඳලා ආවේ වන්දනා ගමනක් යන්න, මේ දවස් දෙකක් නවාතැන් ගන්න තැනක් නැද්ද? අනේ අපේ ගෙවල් වල නම් ඉඩ නැහැ, ගොඩක් කට්ටිය ඉන්නවා. අන්න කුඹකෝසක ඉන්න තැන නම් කවුරුවත් නැහැ, එතුමා විතරයි ඉන්නේ. පොඩ්ඩක් ගිහිල්ලා අහලා බලන්න. ගිහිල්ලා ඇහුවා, බෑ කිව්වා. නැවතත් ඇහුවා, ඒත් බෑ කිව්වා. නැවතත් කියනවා, අපි ගොඩාක් දුර ඉඳලා ආවේ, මායි මේ දුවණියයි විතරයි ඉන්නේ, අපිට ආරක්ෂාවකුත් ඕන. එහෙනම් දවස් දෙකක් ඉන්න දෙන්න පුළුවන්ද? අවසානේ කැමති වුණා. කැමති වෙලා ඊට පස්සේ රජුණට පණිවිඩයක් කියනවා, රත්තුමනි මෙයාට ධනයක් තියෙන බව පේන්න නම් නැහැ. කොයි හරි හංගල තියෙද්ද දන්නේ. ඔබතුමා අණ කරන්න මේ වීතී අය රජුරෝ වෙනුවෙන් උත්සවයක් පවත්වන්න තොරන් ආදී වැඳලා. එතකොට මේගොල්ලන්ට වියදම් කරන්න වෙයි, මුදලක් කොහෙන් හරි ගෙනෙයි. එතකොට අපි බලන්නම් තියෙනවද නැද්ද කියලා. රජුරෝ අණ පෙරලාලා අණ කළා මේ වීතී කවුරුත්ම රජුරුවන් වෙනුවෙන් උත්සවයක් පවත්වන්න කියලා. කුම්භකෝෂකටත් උත්සවයක් කරන්න ඕන, මුදල් නැහැ. ගෙදර ඉන්න අර නැවති ඡයගෙනත් අහනවා, මේ මුදලක් හදලක් නැහෙනි, උත්සවයකුත් පවත්වන්න කිව්වා, මොකද්ද කරන්නේ? මට උදව් කරන්නකෝ. හරි හරි, අපි උදව් කරන්නම් උත්සවය පවත්වන්න. ගිහිල්ලා කීයක් හරි හොයාගෙන එන්න. ඉල්ලන්න තැනකුත් නැහැ. කුම්භකෝෂක හැමීන් සීරු ගියා මාලිගාව පැත්තට. වටපිට බැලුව කවුරුවක් නැහැ. අර තමන්ගේ ධනයෙන් කාසි ටිකක් ගත්තා. අරගෙන ඇවිල්ලා අර කාන්තාවත් එක්ක කතා බහ කරලා දැන් උත්සවයේ සංවිධානය කරන්න එතුමියට දෙනවා. අර මුදල් ටික මම නම් ඕව කරන්න ඉච්චර දන්නේ නැහැ, මාත් උදව් කරන්නම්. ඔබතුමිය උත්සවයේ සංවිධානය කරන්න. එතුමිය තමාගේ ළඟ තිබිච්ච මුදල් වලින් උත්සවය පවත්වලා අර පැරණි කාසි ටික අරන් තියාගත්තා.
මේ විදිහට උපක්‍රමශීලීව දවස්සක් දෙකක් කාසි ගෙන්න ගත්තා. දැන් දන්නවා වැඩි ඈතක නෙවෙයි පරණ කාසි වගේයක් මෙයාට තියෙනවා. රජුණට වහම් පණිවිඩය වරත්තුමනි, මෙයාට ධනයක් තියෙන බව පේනවා. රාජපුරුෂයෝ එවන්න අත්තනඟුට ගන්න. රාජපුරුෂයෝ ආවා. කුඹකෝස කෑ ගහද්දි, විලාප නගද්දි, අඬද්දි, දොඩද්දි, බිම පෙරලෙද්දි මාවත්තනඟුට ගන්න එපා, මං කිසි වැරද්දක් කරලා නැහැ, මං අසරණ මිනිස්සෙක්, එදා වේල හරි හම්බ කරන් කන්නේ හරි අමාරුවෙන්, ආදී විදිහේ කෑ ගහද්දි රාජපුරුෂයෝ මුවල්ලන් යනවා. මේ කාන්තාවයි අර දියණියයි එහා පැත්තෙන් වෙස්සලාගෙන ගිහිල්ලා ආයෙත් තමන්ගේ ප්‍රකෘති ස්වරූපයට පත් වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය රජ බිසව බවටයි, රාජකුමාරිකාව බවට පත් වෙලා රාජසභාවේ ඉන්නවා. කුඹකෝස කල්ලන් ගියා. අහනවා කුඹකෝසක, උඹ ධනවතෙද දුප්පතෙද? අනේ ස්වාමීනි, මම එදා වේලවත් හරි හම්බ කරගන්න බැරි තා අන්ත අසරණ දුගී මිනිස්සෙක්. අනේ ස්වාමීනි, ඇයි මං එක්කන් ආවේ මාව නිදහස් කරන්න? රජු අහනවා කුඹකෝසක, නැවතත් ධනවතෙද දුප්පතෙද? වටපිට බලනකොට අන්න අර දෙන්නත් ඉන්නවා රාජසභාවේ. අඳුරගත්තා. දැනගත්ත මොකද්දෝ ගැටයකට අහු වුණා තමයි. මොකද්දෝ උපක්‍රමයකට අහු වුණා. වහා බිම පෙරලිලා වැඳ වැටලා කියනවා, ස්වාමීනි, අහවල් සිටුතුමා මගේ තාත්තා. 40 කෝටියක් ධනය මට මහා ධනයක් තියෙනවා. හැබැයි මම මේ නගරයෙන් පැනලා ගෙල්ල හිටියා අහිවාතක රෝගය නිසා. එනකොට කවුරුවත් මාව අඳුරන්නේ. ඒ නිසා මම මෙන්න මේ වගේ රැකියාවක් කළා, කම්කරු රැකියාවක් කළා ජීවත් වුණා. මං අර ධනය ගන්න ගියේ නෑ, සිටුවරය වගේ ඉන්න ගියෙත් නෑ. රත්තමනේ මට යාන වාහන කීපයක් හම්බුනොත්, කරත්ත දෙකක් තුනක් හම්බුනොත් ඔක්කොම ධනය ගෙනලා ගොඩ ගහන්න. සියලු ධනය ගෙනාවා. රාජමාලිකාව ඉස්සරහා ගොඩ ගැහුවා. රජු රහනවා, කවුද මේ තරම් ධනයකට හිමිකම කියන කෙනෙක් ඉන්නේ මේ නගරේ? කවුරුවක් නෑ. අවසානයේ ඔහුට අගසිටු තනතුර දීලා කුඹකෝසක සිටුවරය බවට පත් කළා. තමාගේ දියණිය සරණ පාවා දීලා, චරපුරුෂ සේවාව සඳහා ගියපු දියණිය සරණ පාවා දීලා බෑනනුවම් බවට පත් කරගෙන බුදුහාමුදුරු හම්බෙන්න යනවා. බුදුහාමුදුරන්ට කියලා කියනවා, ස්වාමීනි, බුදු පියාණන් වහන්සේ, මගේ බෑනනුවන් හරි දක්ෂ කෙනෙක්, හරි බුද්ධිමත් කෙනෙක්, හරි උත්සාහවන්ත කෙනෙක්. මෙන්න මේ විදිහේ ක්‍රියාවක් වුණායි, මේ වගේ වැඩක් වුණායි කියලා සියලු කතාව කියනවා. ආන්නේ අවස්ථায় බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති කියලා. උත්සාහයෙන් යුක්ත, සිහි කල්පනාවෙන් යුක්ත, ඒ වගේම පිරිසුදු කටයුතු කරන, විමසිලිමත් කටයුතු කරන, සංසුන් කමින් යුක්ත, ධර්මානුකූලව ජීවත් වෙන අප්‍රමාදී තැනැත්තාගේ යසස කීර්තිය වර්ධනය වෙනවා කියලා. මෙන්න මේ ගාථාවට අදාළ ධර්මකාරණා විග්‍රහ කරන්න ඕන අපි. වෙලාවේ හැටියට ඔය ඇත්තන්ට මේ විග්‍රහයක් ඉදිරිපත් කිරීම ධර්මදේශක ආනන්ද වහන්සේ නමගේ යුතුකම. අපේ ජීවිත ගලප ගන්න ඕනේ ධර්මකාරණාත් එක්ක. උට්ටානවතෝ කියලා කියන්නේ උත්සාහ සම්පන්න භාවය. මේ පුංචි දරුවනුත් දන්නවා, පුංචි කාලේ අපි පොත්වල ලියාගෙන තියෙනවා උත්සාහවන්තයන් ජය ගනී කියලා. උත්සාහයෙන් යුක්ත මනසය ජයග්‍රහණී ලැබෙනවා. දැන් බුදු පියාණන් වහන්සේගේ ජීවිතය දිහා බැලුවොත්, උන්වහන්සේ තරම් උත්සාහවන්ත වෙච්ච කෙනෙකු ලෝකේ ඉන්නවාදෝයි සැකයක්. අවුරුදු 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කළා, ඉතාම අමාරු දුෂ්කර කාර්යයන් නිරත වුණා, දුක් විඳා, අත්තකිලමතාන යෝගී ඉදිරි හිටියා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින්. ඒ උත්සාහය වෙන කෙනෙකුට වඩන්න බෑ. ඒ වගේම අවසාන මොහොතේ චතුරංග සමන්නාගත වීරිය, මාගේ ශරීරයේ මස් ලේ නහර ඇට ආදිය වියලී පොළොවට පස් වුණත් මම බුද්ධත්වයේ නොලබා නොනැගිටිමි කියන මහා වීරයෙක්ින් වැඩ හිටියා. චතුරංග සමන්නාගත වීරිය කියලා. එවන් වූ වීරයක් අපිට නැහැ. අපි දවස් දෙකක් තුනක් ඉඳී ඊට පස්සේ එක්කෝ ඉන්නේ නැහැ, එහෙම නැත්නම් කාට හරි කියනවා ඉස්පිරිතාලේ අරන් යන්න කියන්නකෝ. ඔය උපවාස වලට එහෙම වාඩි වෙච්ච කට්ටිය එහෙම මැරිලා නැහැ කවුරුත් උපවාස වලට වාඩි වෙලා. ලංකාවේ මම හිතන්නේ එක්කෙනෙක් විතරයි මැරිලා තියෙන්නේ. එහෙම වාඩිලා මැරිලා නැහැ. අපිට එහෙම උත්සාහයක් නැහැ. බෝසතාණන් වහන්සේ වැඩ හිටියේ ආය නැගිටින්නෙම නැහැ බුද්ධත්වයෙන් නොලබා කියලා. ඒක මහා ඉතා ඉහළ ගණයේ අදිෂ්ඨානයක්, ඉහළ ගණයේ වීරයක්, උත්සාහයක්. අපේ ජීවිතවලට මෙන්න මේ උත්සාහය කියන්නේ කොහොමද? දැන් මේ ස්ථානට මේ සමහර වයසක ඇත්තෝ එන්න ටිකක් අමාරුනේ. කන්ද නැගගෙන අමාරුවෙන් පඩිපෙළවල් නැගන් ඉන්න ඕන. ඔන්න උත්සාහය තිබුණා. උදේ පාන්දර ඇවිල්ලා මේ වාඩි වෙලා ඉතා අමාරුවෙන් වුණත් නොයෙක් ආබාධ තියෙනවා, රෝගයන් තියෙනවා, ඒනට වාඩි වෙලා හොඳට ධර්ම ශ්‍රවණය කරනවා. අපේ පන්සලේ අද විශේෂ වැඩසටහනක් ය ගුවන් විදුලියෙන් ඇවිල්ලා රටටම මේක විකාශනය කරනවා. අය අපිත් යන්න ඕනේ බණ අහන්න, අපිත් යන්න ඕනේ පූජාවට සම්බන්ධ වෙන්න, අපිත් සිල් ගන්න යන්න ඕනේ කියලා මේ පුංචි දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා හැම කෙනෙක්ම උත්සාහවන්ත භාවයෙන් කටයුතු කරනවා.
උත්සාහවන්ත භාවය පිළිබඳව කතා කරනකොට අර පැරණි පඬිවරයෙක් කියනවා මේ උත්සාහ කළු කර්තව්‍ය පලම් මාර්ජාරවත් භවේ. ජන්ම ප්‍රබෘති ගෞරණාස්ති පයහ පිවිත නිත්‍යස. උත්සාහ කරන්නලු ප්‍රතිඵල බලල්ලුන්ට වගේ හම්බ වෙනවලු. පෝසට වගේලු ප්‍රතිඵල හම්බ වෙනකොට. ජීවිතේ කවමදාකවත් එළදෙනෙක්ගේ ආශ්‍රයක් නැති බලල්ලු හොඳට කිරි ටිකක් එහෙම කාලා ඉන්නවා. එතකොට එළදෙනකගේ ආශ්‍රයක් නැති බලලෙක් කිරි කාලා ඉන්නේ කොහොමද? උත්සාහය නිසා. මේ කැලේ ඉඳපු පූසෙක් බලලෙක් අපි ගෙදරට ලං කරන් තියනවා හීලෑ කරගෙන වෙන මොකේකටවත් නෙවෙයිනේ. එකම කාර්යය මීයෝ ඇල්ලීම. ඕකටනේ. බලලෙක් ගෙදර ඉන්නේ මොකේටද? මීයෝ අල්ලන්න හරි අඩු ගානේ මීයෝ ඉන්න තැන්වල ටිකක් ගැවසි ගැවසි හරි ඉන්න. නිකන් හිතන්න ගෙදරක ඉන්නවා කියලා මීයේ කල්ලන්නේවත් නැති බලලෙක්, උපාසක බලලෙක්. අපි කොච්චර බනිනවද? කොච්චර අවනම්බු කරනවද? අපහාස කරනවද? කන්න දෙන්නේ නැහැ තමයි කුස්සිය පැත්තෙන් ගියොත් වතුර හට්ටියක් හලනවා. මේක මී එකත් අල්ලන්නේ නැහැ කියලා. පුටු සැටි එහෙම läගල හිටියොත් එහෙම ඉවරයි ආයේ. හැබැයි අර මීයෝ අල්ලන පූසා මොන දේ කළත් එච්චරම හානියක් නැහැ උට. බනින්නෙත් නැහැ එච්චර. මොකක් වුණත් මීයෝ අල්ලනවනේ. එතකොට ඒ සතාගේ උත්සාහය නිසා තමයි ගෙදරට ඇවිල්ලා ඉන්නේ. දැන් බල්ලෙක් ගින්නම් වෙන ආරක්ෂාවක් තියෙනවා. පූසෙකින් මොකක්වත් එහෙම ආරක්ෂාවක් නැහැ. එකම දේ අච්චරයි. ඉතින් ඒ නිසා මේ උත්සාහ කරන්නලු ප්‍රතිඵල පූසොන්ට වගේලු, මේ බලල්ලුන්ට වගේලු. එහෙනම් පැරණි පණිවරයෙක් එහෙමත් කියලා තියෙන්නේ මේ උත්සාහය කියන එක හරි වැදගත් හින්දා. අපි පස්සේදී සාකච්ඡාවේදී ඒ පිළිබඳව කතා කරමු. එලකට සතිමතෝ කියලා කියන්නේ සිහි කල්පනාව. අපි ඔකට දෙන ඔයෙක් වචන පාවිච්චි කරනවා සති සතිපට්ඨාන කියනවා, යෝනිසෝ මනසිකාර කියනවා, එලඹ සිට සිහිය කියනවා, සති සම්පජඤ්ඤය කියනවා. ඔයෙක් වචන පාවිච්චි කරනවා සිහියේ පිහිටුවා ගැනීම. එලඹ සිට සිහියෙන් වැඩ කිරීම කියන කාරණාව අතිශය වැදගත්. බුදු පියාණන් වහන්සේගේ වයස අවුරුදු 80 වෙද්දිත් උන්වහන්සේ කායිකව ඉතාම දුර්වල වෙලා ඉද්දිත් උන්වහන්සේගේ මානසික ශක්තිය, කල්පනා ශක්තිය, ස්මරණ ශක්තිය තාම පවිත්‍රයි, තාම හොඳයි. තමගේ ශරීරය ගැන උන්වහන්සේ කියන්නේ ජජ්ජර සකටෝවිය, දිරාගියපු කරත්ත කබලක් වගේ. ඒ වුණාට උන්වහන්සේ මතක් කරනවා මගේ හතර කෙළවරේ හතර පැත්තෙන් මහරහතන් වහන්සේලා හතර නමක් ඉඳගෙන සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්මකාරණා විමසුවත් මට එක එක්කෙනාට නිවැරදිව නිරවුල්ව දේශනා කරන්න පුළුවන්. ඒ තරම් හොඳ මතකයක් මට තියෙනවා. අවුරුදු 80 වෙදි අපිට නම් මේ යන්තම් 60 65 පෙන්නම් පස්සේ තොන මතක නැහැ. මේ දැන් කරපු දේ දැන් මතක නැහැ. මේ තියපු දේ මේ මතක නැහැ. අපිට එහෙමනේ. නමුත් බුදුහාඳුරන්ට ඊට වඩා ඉහළ ගණේ මතක ශක්තියක් තිබුණා. සතිමතෝ කියලා කියන්නේ අන්නේ සිහි කල්පනාව. අපි ජීවිතවල හැම කාර්යයක් සම්බන්ධයෙන්ම සතිමන්තභාවය තියෙන්න ඕන. නිකමට බලන්න දැන් මේ රටේ ලෝකෙ සිදුවෙන අනතුරු වලින් 50ක් වෙන්නේ සිහි කල්පනාව නැතුව ගිහිල්ලානේ. තමලාවට මේ මහා ලොකු වාහනයක් එනෝ බලබලා හරහට දානෝ. හැපෙන බව දන්නවනේ. එක්කෝ වෙන මොකක් හෝ එකක්, එක්කෝ කනේ ෆෝන් එක ගහගෙන එන්නේ. එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක් ඔළුවේ. සිහි කල්පනාව නැහැ. සිහි කල්පනාව හොඳට තිබ්බනම්, සතිපට්ඨානෙ තිබ්බනම් මේ අනතුරු වලින් 50ක් වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ ජීවිතවල මේ සතිමන්තභාවයේ සතිපට්ඨානෙ කියන එක හරීම වැදගත් ජීවිතේට. දැන් සමහර ඉස්සර ඇතු ඉන්නවා සතිපට්ඨාන භාවනාව ඉලි වෙන කාම සිල් අරගෙන කටපාඩමින් කියනවා. පරණ උපාසක උපාසිකාවෝ එහෙම ඉන්නවා. හැබැයි ඉතින් තමන්ගේ ජීවිතේට සම්බන්ධ කරගන්නේ නැහැ. කටපාඩම් වෙලා ගිරවා වගේ කියුවට ජීවිතෙත් එක සම්බන්ධ නැහැ. උදේ ඉතින් සිල් මිදිලා යනවනේ රෑ ඉලි වෙන කාම සතිපට්ඨානෙ කියෝලා කටපාඩමින්. ඔන්න 10 මාර්ට 11ට 12ට විතර ආයෙත් එන උපාසකම්ම වැනි වැනි. නිදිමත ගායි. මොකද අනේ හාඳුරුනේ ඊයේ මේ දානි වළඳන්නගෙන ආපු පිගානමතකුණානෝ. දෙති සතිපට්ඨානෙ තමයි එලි වෙනකන් කිව්වේ. ඒ උනාට සිහි කල්පනාව නැහැ. එහෙනම් මේ සතිපට්ඨානෙ කියන එක ජප කර කර හිටියට හරියන්නේ නැහැ. ඒක තමයි ජීවිතෙත් එක්ක සම්බන්ධ කරගන්න ඕන. තමන් කරන්නා වූ කියන්නා වූ දේ පිළිබඳව මතකයක්, සිහියක්, අවබෝධයක්, විමසිල්ලක් අදිදේ තියෙන්න ඕන. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්ම කියන්නේ සිත, කය, වචනේ කියන තුන් දොරින්
පිරිසිදු වූ කටයුතු කිරීම. පස්පව් දසාකුසල්ලාදී දේවල් නොකර පවිත්‍ර වූ කාර්යයන් සිතකය වචනය කියන තුන්දොරෙන් යහපත් වූ කාර්යයන් සමාජ හිතකාමී කාර්යයන් සිදු කිරීම, පවිත්‍ර වූ පිරිසිදු වූ කටයුතු සිදු කිරීම තමයි සුචිකම්ම කියලා කියන්නේ. නිසම්මකාරී කියලා කියන්නේ විමසිලිවන්තභාවය, හැම කාර්යයක් පිළිබඳව හැම දෙයක් පිළිබඳවම තමන්ගේ ඊටාම විමසිල්ලෙන් යුක්තව ජීවත් වීම. මේ රටේ ලෝකෙ වෙන දේවල් වල හැටියට, මේ අවුරුද්දකට වගේ ඉස්සෙල්ලා අපිට වෙච්ච දේවල් වල හැටියට විමසිල්ල කියන එක හරි වැදගත්. අර තලියේ කිඹුලන් දකිනවා වගේ, තලියෙත් ගෙදර තියෙන භාජනෙත් කිඹුල්ලෝ ඉන්න පුළුවන් වගේ, අපි හැම දෙයක් පිළිබඳවම විමසිලිවත් බලන්න ඕන, සැක සහිත ඇහිම් බලලා ඒක පිළිබඳව निराකරණය කරන්න ඕන. මොකද්ද මේ වෙන්නේ යන්නේ? ඒ අවබෝධයේ ඒ විමසිල්ල රටකට, ජාතියකට, මිනිස්සයන්ට හැම තැනටම ඕන. පන්සලටත් ඕන, ගෙදරටත් ඕන, පාසලටත් ඕන, කාර්යාලයටත් ඕන, බස් නැවතුම් පොලේ හිටියත් ඕන, හැම තැන විමසිල්ල කියන්නේ ඕන. ඒ වගේම යෝගාවචරයේක් විදියට, එහෙම නැත්නම් බණ භාවනා කරන කෙනා විදියටත් තමන්ගේ සිතුවිලි දාමයේ කොහොමද හැසිරෙන්නේ, කොමන ආකාරයෙන්ද වර්ධනය වෙන්නේ, මොන මට්ටමටපත් වුණාද මං, ආදී විදියට විමසිල්ලෙන් යුක්තව කටයුතු කිරීමේ හැකියාව තියෙන්න ඕන. නිසම්මකාරී ගුණය කියන්නේ ඒකට. දැන් බලන්න, සාමාන්‍යයෙන් සරල කාරණාවක් ගත්තොත් එදිනෙදා ජීවිතේ පන්සලට ගියාම ඉන්න ඕන හැටි, කතා කරන හැටි, ඒ කටයුතු කරන හැටි, වචනමාලාව පවා අපි විමසිල්ලෙන් යුක්තව පාවිච්චි කරන. ලොකු හඳුරුවත් එක්ක ඔව් කියලා කියන්නේ එහෙමයි කියලා කියන්නේ. අතුගානව නෙමෙයි යම දෙනවා, බුලත්තර නෙවෙයි දෙහත් විඩ, බත් නෙවෙයි එළොල් නෙමෙයි දානේ, ලොකු හඳුරු වඩිනවා ආදී විදියට අපි වචනමාලාව පවා විමසිල්ලෙන් පාවිච්චි කරන්න ඕන. අන නිසම්මකාරී ගුණය කියලා කියන්නේ ඒ වගේ ගුණයකට. අපි අඳින පළඳින හැටි, කන බොන හැටි, මේ කොතනද ඉන්නේ ආදී හැම දෙයක් පිළිබඳව විමසිල්ල අපේ ජීවිතයට ඕන. නිකමට හිතන්න, අපි මගුල් ගෙදර යන විදියට මල ගෙදර යන්නේ නැහනේ. අන්න විමසිලිවත් භාවය. නිකමට අවශ්‍ය නම් මේ අකුරැස පැත්තට යන්න තියෙන ත්‍රිවිල් දෙකකට මක්කට දැ තල්ලි දෙන්නේ. මගුල් ගෙදර ගියපමං එහෝම මල ගෙදරට ගොඩ වෙලා එනවයි කියලා ගිහිල්ලා බලන්න මොකක් තත්ත්වෙ කියලා. එහෙම නැත්නම් මල ගෙදර ගියප ගමන් එහෝම මගුල් ගෙදරට ගොඩ වෙලා එනවයි. ඒක අපේ හාස්‍යයට ලක් වෙන, උපහාසයට ලක් වෙන, අපේ විමර්ශන සීලීත්වයේ නැති කාර්යයක්. ඒ තැන්ට ගැලපෙන ආකාරයේ ඇඳුම පැළඳුම, වචනය, ගමන බිමන සියල්ලම අපිට තියෙනවා. ජාතියක් විදියට, රටක් විදියට, ආගමික කණ්ඩායමක් විදියට ඒ ශික්ෂණය අපිට තියෙනවා. ඒක තමයි දහම් පාසලෙන්, පාසලෙන් ඔය හික්මීම තමයි ලබා දෙන්නේ. එතකොට සුචිකම්මස නිසම්මකාරණෝ සංයතස්ස සංසුන්කම. දැන් බලන්න මේ දරුවෝ ටික, මේ 100ක් 150ක් මේ දරුවෝ මෙතන ඉන්නවා. මේ දරුවෝ ටික පෑයක කාලයක් මෙහෙම තියලා තියන්න පුළුවන්ද වෙන වෙලාවක? බැහැනේ, එහෙම තියන්න බෑ. හැබැයි මෙතන මෙන්න සංයතභාවය, සංසුන්කම, හික්මීම, හැදිච්චකම, සිල්ගත්තය කියන එක, හීලයකම, ඒ සියල්ලම තියෙනවා. විද්‍යා දදාති විනයං ඉගෙනීමෙන් තමයි මේ හික්මීම ඇති වෙන්නේ. මේ දරුවන් දහම් පාසල ඉගෙන ගන්න, පාසලේ ඉගෙන ගන්න, අම්මට තාත්තට කීකරු පිරිසක් විදියට අන්නේ සංයතභාවය රැකගෙන තියෙනවා. එහෙම නැත්තම් මෙතන මහා ගහල කොටියක් සංසුන්කම නැත්තම්. එහෙනම් සංයතස්සච්ච කියලා කියන්නේ ආන්නේ හැදිච්චකම. සාමාන්‍ය සිංහල වචනෙන් කියනෝ නම් හීලෑකම. ධම්මජීවනෝ කියලා කියන්නේ ධර්මානුකූල ජීවිතේ. ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනාට අනේකා පිළිබඳව ආදීනව සංඥාවක් තියෙන්න ඕන. මම මේ කරන්නාවෝ කාර්යය අනිකාට හානියක් නොවිය යුතුයි කියන පදනමේ අපි ඉන්න ඕන හැම වෙලාවටම. බුදුහාඳුනගේ දර්ශනයේ තියෙන, ධර්මයේ තියෙන තාම වැදගත් දෙයක් තමයි මේ ආදීනව සංඥාව. මම කරන සෑම ක්‍රියාවක්ම තමාටත් හිතකර, අනිකාටත් හිතකර කාර්යයක් වෙන්න ඕන. ඒක අහිතකර වෙන්න, ඒක හානිකර වෙන්න ඉඩක් කොයි වෙලාවකවත් බුද්ධහමෙන් සකස් කරලා දීලා නැහැ. හැම වෙලාවටම පරහිතකාමිත්වය, පරෝපකාරීත්වය, ඒ වගේම අනිකා වෙනුවෙන් අපේ කැපකිරීම කියන ඒවා මූලික වෙලා තමයි බුද්ධහම සකස් වෙලා තියෙන්නේ. සංයතස්සච ධම්ම ජීවිනෝ ධර්මානුකූල ජීවිතය. අප්‍රමත්තස්ස අප්‍රමාදී බව, ප්‍රමාණවී කටයුතු කිරීමේ ලක්ෂණය. කම්මැලියගේ ලක්ෂණ හයක් බුදුහාඳුරෝ දේශනා කරනවා. අතිසීතන්ති කම්මන්න කරෝති, අති උන්හන්ති කම්මන්න කරෝති, අති පාතෝති කම්මන්න කරෝති, අති සායන්ති කම්මන්න කරෝති, අති චාතෝස්මීති කම්මන්න කරෝති, අති ධාතෝස්මීති කම්මන්න කරෝති.
කම්මැලිය වැඩ කරන්න ඇතුළු මෙන්න මේ කාරණාටික දිහා බලාගෙන. උදේ පාන්දරේ කියලා වැඩ කරන්නේ. අපච්චී දැන් එළියට බහින්න බෑ, හීතලේ ඉන්න බෑ, තාම අවුවත් ඇවිනේ. ඔන්න උදේ වැඩ කරන්නේ. හරි අමාරුවෙන් තමයි නැගිට්ටෝල ඉස්කෝලේ යවන්නේ. 3-4 සැරයක් වතුරත් මූණේ ගාලා නැගිට්ටෝල බොහොම අමාරුවෙන් නැගිට්ටෝ ගන්න සමහර අය. අති පාතෝති කම්මන්න කරෝති. එහෙම නැත්නම් අති සායන්ති කම්මන්න කරෝති. රෑ වෙලාය, හැන්දෑ වෙලාය, දැන් වැඩක් කරන්න වෙලාවක් නැත. පටන් ගන්නවත් වෙලාවක් නැත. දැන් උදේ මේ කියපු වැඩේ. දවල් දවසේම කතා කළා. අතරහමාට පස්සේ දැන් නම් ඉතින් අවුව බැහැලයි, හොඳයි, වැඩ කරන්න පුළුවන් ය. හැබැයි දැන් පටන් ගන්න වෙලාවක් නැත කියලා වැඩේ කරන්නේ. අති සායන්ති කම්මන්න කරෝති. එහෙම නැත්නම් අති සීතන්ති කම්මන්න කරෝති. හරිම හීතලේ මේ කාලේ ආදී විදියට ඒ උඳුවක් මහදුරුත් ආවන් පස්සේ දැන් මාස දෙක තුනට ඉසෙල්ල හරිම හීතලේ වැඩක් තියන් කරන්න තියා පැත්තවත් බලන්න බැරිය. ඔන්න රෙද්දකුත් පරෝගෙන ලිපකාවට වෙලා ඉන්නවා. එහෙම නැත්තම් අති උන්හන්ති කම්මන්න කරෝති. පුදුම ගිරීෂ්මයක් නෙවෙයි කාලේ තියෙන්නේ. එළියට බහින්න බෑ මහා හිටි පියර වෙලාවේ. කොහොමද වැඩ කරන්නේ ආදී විදියට කියලා කිසිම වැඩක් කරන්නේ රස්නේ කියලා. ඒ කම්මැලිගේ හැටි. එහෙම නැත්තම් අති චාතෝස්මීති. අම්මේ හොඳටම බඩිකිනි. දැන් නම් උදැල්ලක් ඉදලක් අල්ලන්නවත් බෑ බඩිකින්න හැටියට. ඉතින් අනේ අපේ අම්මලත් මොකද කරන්නේ? ලොකු පිගානක් බෙදලා දෙනවා පුතේ, එහෙනම් කාපංකො කියලා. දැන් යමුයි. අනේ අම්මේ දැන් ඉතින් හොඳටම බඩ පිරලානෝ. දැන් කොහොම යන්නේ? බඩ පිරුණයි කියලා වැඩ කරන්නෙත් නෑ, බඩගිනියි කියලා වැඩ කරන්නෙත් නෑ. ඒ කම්මැලියගේ ලක්ෂණය. කම්මැලියට මේ දිවස් තියෙනවා කියලා කියනවනේ. කම්මැලිට දිවස් තියෙනවලු. ඕනම වැඩ නොකරන පැත්තට ඕන තරම් හේතු කාරණා තියෙනවා. නිකං හරි කිව්වොත් එහෙම මේ දරුවෝ මේ මල් පැල ටික මේ මැලවිලා ගිහිල්ලයි. වතුර ටිකක් දාපන්. කොහොමද අම්ම ප්‍රවෘත්ති හානි එකක් ඊරෑ කිව්වා දකුණු පළාතට ගිගුරුන් සහිත වෙහි කියලා. අයිති ගිගුරුන් සහිත වෙහි නම් ආයි මොකටද මල් පැල වලට වතුර දාන්නේ? කම්මැලියට ඕනම දෙයක් හැබැයි කෙරෙන්නේ නැති තාලෙට. කෙරෙන පැත්තට කවදාවත් කතා කරන්නේ නැහැ. ඒ කම්මැලිගේ හැටි. එයාට අනාගතේ පේනවා. දිවස් තියන්නේ ඒකයි. මේ බුදුහාඳුරන්ට රහතන් වහන්සේලාට තියෙන දිවස් තමයි මේ කම්මැලියට තියෙන්නේ. ආන්න ඒ ආකාරයෙන්. එතකොට අප්‍රමාදී බව අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන. අන්න එහෙම කෙනාගේ ජීවිතයේ යසෝ කීර්තිය අභිවර්ධති කියන්නේ වෙසසින් වර්ධනය වෙනවා. අන්න වෙසසින් වර්ධනය වෙන කීර්තිමත් භාවය ඇති කරගන්න ඕන නම් අපි මේ මතක් කරපු කාරණා ටික මේ ධර්ම කාරණා ටික ධම්මපදයේ සඳහන් වෙච්ච ගාථාවේ අපේ ජීවිතත් එක්ක සම්බන්ධ කරගන්න ඕන. ඒ සම්බන්ධ වුණොතින් තමයි අපිට අපේ ජීවිත යහපත් වූ ජීවිතයක් බවට සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. මේ පුංචි දූ දරුවන්ට, මේ දෙමාපියන්ට, මේ අපේ පන්සලේ වැඩ ඉන්න ලොකු හාමුදුරන්ට, පොඩි හාමුදුරන් වහන්සේලාට, මේ ගම්වැසියන්ට, මේ ඇවිල්ලා නිලධාරී මණ්ඩලයට ආදී සෑම දෙනාගේම ජීවිත සාර්ථක වෙන්නේ මෙන්න මේ කාරණාවන් අඩු වැඩි වශයෙන් තමාගේ ජීවිතේ ළඟ තිබුණොත්. ඒකට හොඳම ආදර්ශය ගන්න පුළුවන් වෙන්නේ බුදුහාඳුරන්ගේ ජීවිතයෙන්. උන්වහන්සේ තරම් මේ කාරණා හොඳින් අනුගමනය කරපු කෙනෙකු ලෝකේ නැත් තරම්. අපේ ජීවිතත් මේ මට්ටමින්ම හදාගන්න බැරි වුණාට, ඉහළම මට්ටමට ගන්න බැරි වුණත් අපිත් උත්සාහ කරමු අපේ ජීවිතවලටත් මේ ධර්ම කාරණා සම්බන්ධ කරගෙන ජීවිතය ඉතා හොඳින් ඉදිරි ජීවිතයක් විදියට, වාසනාවන්ත ජීවිතයක් විදියට ගත කරන්න. ඒ අනුව මේ විහාරස්ථානයේ අපවත්විය දාල හොරකොට ගුණරතන ලොකු හාමුදුරන් වහන්සේට, ඒ වගේම අපවත්විය දාල අනිකුත් හාමුදුරන් වහන්සේලාට, සතර පෙරේ දායක දායකවන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ උදාර චේතනාවෙන් යුක්තව මහා පුණ්‍ය කර්මයක් සිදු කරගත්ත මේ මොහොතේ හැම කෙනාම ඉතා සන්තෝෂභාවයට පත් වෙන්න, අපි දවසක් සිල් අරගෙන ඉතාම සම්වරව ජීවත් වෙනවාය, අපේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා එක පිටිවහලක් වෙනවාය. අනාගත ලෝකයේ පහළවන බුදු පියාණන් වහන්සේගේ පාදමූලයේදී අපිට උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා ජාතියක් ජරාවක් මරණයක් නැතුතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ පින ඒකාන්තයෙන් හේතු වේවා, වාසනාව වේවා කියන උදාර චේතනාවෙන් සෑම දිනම සාදුනාදයක් පත්තා. සාදෝ සාදෝ සාදෝ. මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ඒ වගේම අෂ්ට පරිස්කාර පූජාවක් ධර්ම පරිස්කාර විදිහට පූජා කිරීමෙන් ලබාගත් වූ ආනිසංස ධර්මයන් අනුමෝදන් කළ යුතු පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මේ විහාරස්ථානයේ වැඩ ඉඳලා මේට වර්ෂ 27කට පෙර ආතු අපවත් වී වදාළ හොරගොඩ ගුණරතන ලොකු හාමුදුරන් වහන්සේට, ඒ වගේම මේ විහාර ගණයේ සියලුම අපවත් වී වදාළ භික්ෂු මහා සංඝරත්නයට, ඒ වගේම සතර පෙරේ දායක දායකවන් අතර ඔයත්තන්ගේ ආච්චිලා සියලු අම්මලා තාත්තලා ආදී කොට ඇති යම් මේ ගියව ඥාතිවරයෙක් ඉන්නෝ නම් මේ විහාරස්ථානයේ ගොඩනගන්න, මේ විහාරස්ථානය සංවර්ධනය කරන්න ඊටකටම් පූජා කරපු, ඒ වගේම තමාගේ ජීවිතය කැප කරපු ඒ සියලුම දායක දායකවන්ට පුණ්‍යානුමෝදනා කරන්න ඕන. ඒ වගේම මේ විහාරස්ථානයේ මේ සියලු දියුණුවෙහි පුරෝගාමී
පුද්ගලයා විදියට කටයුතු කරන අපේ පරදුව ජිනරතන පඬිතු හාමුදුරන් වහන්සේට තුන්වගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කළා. ඒ පුංචි හාමුදුරන් වහන්සේලාට ආශිර්වාදේ ප්‍රාර්ථනා කළා. මෙවන් වූ කාර්යයන් ජාතික සාසනික මෙහෙයන් කිරීමේ ශක්තිය වාසනාව ඒකාන්තයෙන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත්, උන්වහන්සේ මේ කරගෙන යන්නා වූ ඒ විශේෂ වැඩ කටයුත්ත, ඒ කෞතුකාගාර කටයුත්ත සාර්ථක කර ගැනීමට ඒකට අනුග්‍රහයන් ලැබිලා ඒ කටයුත්ත ඉතා මැනවින් විධිමත්ව රටට දායාද කිරීමට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. සතර පෙරේ දායක දායකවන්ටත් ඒ සුවිශේෂ කාර්යයටත් මේ පන්සලේ සියලු කටයුතු වලටත් දායකත්වය දක්වලා පන්සල දියුණු පවුණු කර ගැනීමේ ශක්තිය ඒකාන්තයෙන් උදා වේවා. නිරෝගී සම්පන්න භාවය ලැබේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දේවල් සාර්ථක වේවා. ඔය ඇත්තන් කරගෙන රැකී රක්ෂා ආදී දේවල් සාර්ථක වේවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ මේ මහත් මහත්මීන් ප්‍රමුඛ කොට ඇති හැම දිනාටම තුන්රුවන්ගේ ආශිර්වාදයේ දේවයන්ගේ රැකවරණය ලැබේවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ඒ මහාචාර්යතුමාට, ගාමිණී මහත්මානන්ට ඒකාන්තයෙන් තමගේ නිරෝගී සම්පන්න භාවය වර්ධනය කරගෙන කටයුතු කිරීමේ ශක්තිය වාසනාව උදා වේවා. සතර පෙරේ දායක දායකවන්ටත් අපි සෑම දිනාටමත් අපිලබන පදයක් ගන්න අපේ ගුරුවරුන්ට දෙමාපියන්ටත් මේ පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වෙලා අනාගත ලෝකයේ පහළවන්නා වූ මෛත්‍රිය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පාදමූලයේදී උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ජාතියක් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුක් දොමනස්සයක් නැති උත්තරීතර මහා මහණිවණින් සැනසීමේ පරම වාසනාව ඒකාන්ත වශයෙන්ම ලැබේවා 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 කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු ලෝක සාසනං. සෑම දිනකට මජරාම අමෘත මහා නිර්වාණ සම්පත්තිය මුදා වේවා. සාදු සාදු සාදු. යුතුම් ධර්මානුශාසනාව පවත්වන්ට යෙදුණු ගරුතර දේශිකයන්න් වහන්සේ වෙත මේ මොහොතේදී පරිෂ්කාර පූජාව සිදු කෙරුණා ලංකා බැංකුවේ අකුරස ශාඛාවේ කළමනාකරු චන්දන ලක්මාල් මහත්මා විසින්. අද මෙදින්පුර පසළොස්වක පොහෝදා ජාතික ගුවන්විදුලිය පූජා සදහම් වන්දනාව සජීව විකාශන කටයුතු සිදු කරන්නේ මාතර තෙදිච්චවිල ඇල්ගිරිය කහවිල්කුල පුරාණ රජ මහා විහාරස්ථ පුණ්‍ය භූමියේ සිට. ධර්මදේශනාවෙන් අනතුරුව ධර්ම සාකච්ඡාව තව ස්වල්ප මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි. අද දේශකයන්න් වහන්සේ රොහණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බෙලියත්ත මුද්‍රවාන ශ්‍රී සරණංකර පිරිවෙන් අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍යපාද මොරකන්දේගොඩ අරියවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේ, නනතුරු ධර්ම සාකච්ඡාව සඳහා සහභාගී වෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරී මහත්මා. අප මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි මේ ඓතිහාසික පුණ්‍ය භූමිය මහවංශයේ 91 වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ සාලගිරි කියන නාමයෙන් දීර්ඝ ඉතිහාසයක්, 10 සියවස දක්වා වූ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මේ විහාරස්ථානයේ අතීතය සහ වර්තමානයත් අපේ දේශකයන්න් වහන්සේගේ අද මාතෘකාවට අදාළ අනිකුත් කාරණාත් අපි ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ පුණ්‍ය භූමියේ සිට තවත් විනාඩි කිහිපයකින් සම්බන්ධ වීමේ බලාපොරොත්තු ඇතිව අප සම්මතාව ලබා දෙනවා සුදේශීය සේවා සම්මතා මැදිරියට. බොහොම ස්තුතියි ජේෂ්ඨ සංවේදක සෞම්‍ය පාත්‍රජිත් ඔබට.